හොඳයි ඔගොල්ලෝ ගිටාර් වලට ආදුනිකයෙක් නම් එහෙම නැත්නම් ගිටාර් එකක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන ඉඳලා ප්ලේ කරන්න ආසාවක් තියෙනම් ඉතින් මම මුලින්ම කියන්නම් ඔයගොල්ලන්ට ගිටාර් එකක් ගත්තට පස්සේ මොනවද අපි ප්ලේ කරන්න ඕන කියලා. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා මේ වගේ කෝඩ්ස් ප්ලේ කරනවාද එහෙම නැත්නම් සින්දු ලීඩ් පාට් විදියට කොටස් වශයෙන් ප්ලේ කරනවාද කියන එක. ඉතින් මම මුලින්ම කියන්නම් මේ හැම දෙයකටම වැඩිය ඉතාමත් වැදගත් වෙනවා අපිට මේ පික් එකෙන් සහ මේ අතර තියෙන අභ්‍යාස. ඉතින් මේ එක්සර්සයිසස් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන පරිදි ගිටාර් එක ක්‍රමක්‍රමයෙන් හදාරන්න. ඉතින් ගොඩක් වෙලාවට මුලින්ම මම දෙන්නම් එක්සර්සයිස් එක මේ පික් එකෙන්. ඉතින් පික් ගැන කියද්දි ලංකාවේ ගොඩාක් පික් වර්ග තියෙනවා. ඔයාලා පික් එකක් තෝරගන්න නම් පොඩ්ඩක් මෙන්න මේ වගේ පෙප්සිපල් ගතිය නැවෙන සුළු පික් එකක් තෝරගන්න. ඉතින් මම මේ පික් එක පාවිච්චි කරලා පික් එක මේ විදිහට අල්ලලා අපි මුලින්ම ප්ලේ කරනවා මේ කම්බි 6 මත. මේ අත පාවිච්චි කරන්න නැතුව මේක මෙහෙම තියාගෙන මුලින්ම එක්සර්සයිස් එකක් විදිහට පුළුවන් අපිට එක ස්ට්‍රින් එකක් අරගෙන මේ ස්ට්‍රින් එකේ ඩවුන් කියලා මේ පැත්තට එකක් ගහනවා. ඒ වගේම අප් කියලා මේ පැත්තට එකක් එනවා. එතකොට ඩවුන් අප්. එතකොට ඩවුන් අප්. ඔක තමයි වැදගත් වෙන්නේ. එතකොට හැබැයි ඔයගොල්ලෝ කවදා ප්ලේ කරන්න එපා මේ පැත්තට. මේ කියන්නේ ඩවුන් පැත්තටම දෙකක් 1 2. ඒ කියන්නේ එක පැත්තටම නෙවෙයි මුල් එක යට ඊළඟ එක උඩ. එතකොට ඩවුන් අප්. ඊළඟ ස්ප්‍රින් එක ඩවුන් අප්. ඩවුන් අප්. ඩවුන් අප්. ඩවුන් අප්. ඩවුන් අප්. ඔය ආකාරයට. ඒ විදිහට අපිට යට ඊපස්ට් ස්ප්‍රින් එකේ ඉඳගෙන නැවත ආපහු E6 එක දක්වා එන්න පුළුවන්. ආපහු ප්ලේ කරනවා. ඔක තමයි පළවෙනි අභ්‍යාසය. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් මේක ප්ලේ කරාවි. එතකොට අපිට මේ ගිටාර් එකක තියෙන ස්පේස් එක කොච්චරද කියන ප්‍රමාණයත් අපිට හදා ගන්න පුළුවන්. නැවත මම පෙන්වන්නම්. ඔව් නැවත මම පෙන්වන්නම්. මේ ආකාරයට ප්ලේ කරන්න පුළුවන්. ආකාරයට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඕක ගොඩාක් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක අපිට ඕනම් තුන් ආකාරයකට. ඒ කියන්නේ ඩවුන් අප් ඩවුන් 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 ඔය ආකාරයට ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ මහත, ඒ කියන්නේ ප්‍රධාන මේ E6 ස්ට්‍රින් එකේ ඉඳලා ඊපස් දක්වා ගිහලා නැවත මෙතන ඉඳලා මෙතෙන්ට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකම එක ස්ට්‍රින් එකකට පහරවල් හතරක් එල්ල ගන්නවා. ඒ කියන්නේ ඩවුන් අප් ඩවුන් අප් 1 2 3 4 කියන ටික. එතකොට 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 නැවත මෙතන ඉඳලා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඔය ආකාරයට ප්ලේ කරගන්න පුළුවන්. පික් එකෙන් අපි ප්ලේ කරා ඩවුන් අප් ප්ලේ කරා. ඒ කියන්නේ පහරවල් දෙකක්. ඊට පස්සේ ඩවුන් අප් ඩවුන් පහරවල් තුනක්. ඊට පස්සේ අපි ප්ලේ කරා පහරවල් හතරක් ඩවුන් අප් ඩවුන් අප් කියන ටික. මම ඊළඟට ඔයගොල්ලන්ට කියනවා මේක ටිකක් අමාරුයි. හයක් ප්ලේ කරන්න. ඒ කියන්නේ හයක් අපිට කැටගරි කරගන්න පුළුවන් 1 2 3 1 2 3 කියලා. එතකොට මේක අපි ප්ලේ කරන මෙහෙම 1 2 3 1 2 3. එතකොට දැන් ඔයගොල්ලන්ට මේක ප්ලේ කරලා මේ පික් එක හසුරවන්න පුළුවන් බවක් අපිට තේරෙනවා නම් අපිට පුළුවන් මේක පොඩ්ඩක් වැඩි කරගන්න. මෙහෙම 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 ඔය ආකාරයට. ඉතින් අපිට පුළුවන් ආපහු ඕන ඊපස් දෙකේ ඉඳගෙන 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 ඔය ආකාරයට ප්ලේ කරන්න. ඉතින් මම හිතනවා මේක ඉතාමත් වැදගත් වෙනවා මේ ගිටාර් මුලින්ම
ආදුනිකයට මේක ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මම කියන්නේ මේ එක්සර්සයිස් එක ගොඩක් කරලා අපිට පුළුවන් මේ අත හදා ගන්න. එතකොට අපිට පුළුවන් අපිට ඉමේජ් කරගන්න පුළුවන් গিටාර් එකක් අපි හිතමු අපි ප්ලේ කරනවා අඳුරු වෙලාවක. එතකොට ලයිට්ස් නැහැ. ඉතින් අපිට පුළුවන් හැකියාවක් එනවා මේක අපි මේ ඉස්සෙල්ලා ප්ලේ කරලා තියෙන නිසා අපි දන්නවා ස්පේස් එක මේ කම්බි අතර කොච්චරද කියලා අපිට දැනලා තියෙනවා. මොකද අපි මේකෙන් එක්සර්සයිසස් ගොඩක් කරලා තියෙන නිසා. හොඳයි. ඉතින් ඔයගොල්ලෝ අද දැනගත්තා කොහොමද පික් එකක් පාවිච්චි කරලා গিටාර් එකක් මුලින් මාදුනිකයක මොනවද අපි ප්ලේ කරගන්න ඕන කියන එක. ඉතින් මම කැමති ඊළඟ වීඩියෝ එකේදී අපිට මෙයටත් පාවිච්චි කරලා කොහොමද මේ වගේ එක්සර්සයිස් කරන්න කියන එක තමයි මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් මගේ channel එකත් subscribe කරන්න, share කරන්න. ආදුනිකයෙකුට මේක ගොඩක් වැදගත් වේවි গিටාර් පිළිබඳ උනන්දුවක් තියෙන. ඉතින් හැම දිනාටම බොහොම ස්තුතියි.